ද කතාාව පටගන්නකට ෝයයිෙනෙක් ස්වවිමින් තරගිකට සහභග්‍ය වෙලා ඉන්නවා. ඉට පස්සේ අය රගෙන් දිනලා හරි අඩම්බරෙන් එනවා ඇවිලා ගල් කෙනෙක්කු බදාගන්නවා. එතලින් තමයි මේ කතාව පටන්ගන්නේ. බලද්ධඒක පිහිු උපදේශකෙක් වන ජෝයයාගේ ශිෂ්‍යයන්ඩි කියමෙන්ඉන්න කතාවක්. එයාගේ පාඩමිඉවර වෙලායා කාමරයට ඇද්දි දක්කිනවා මේ සසිඩු ලියමක් තියෙනවා. ඒ දැකළ ජාාවෝයාගේ පරන අතීතමතක වලට යනවා. ජෝඩ වයිස දාහතේදී එයා පූල් එකක පීනමින් තමයිඉන්නේයාගේ අලුවත් එෙක්ක. එතනටා පුස එයාලව තර්ජනාත්මකව ස්වීමින්ටිම්ම එකෙන්ම අයින් කරනවා. ජෝ කියන මේ ඉස්කොල කරදරැති කරන ළමෙක් දවසක් තව ළමයි කට්ටියයක් එක් රඩුවෙන්න කොට ජෝ දකිනව ලස්සන ගැනු ළමෙක් පලවෙනි වතාවටේ ගැනු ළමයා දැකළ ජෝඩ අදරයක් ඇතිවෙනවා. ජෝ ඇගි ටීචකි කාමලෙයට එන්න කෙලා පණවිඩයක් කෙනවා. ඒතින් යෝලින් දාගත්ත ර්ඩුවේ ප්‍රතිඵලයක් විතියට තමයි. ටේජ ජාවට බැනබැනඉන්නකොට එතනට ජෞ් කලින් දෙක පලස්සන ගැනුලමයක් එෙනවා එයාගේ නම තමයි යොංචි මෙයමේ ස්කුල් එකට ඇවිල්ලා තියෙන්න්නේ වෙනකින් මාර වෙලා ඒයා ට පස් යනුව එතරට යොන්චු රඟට ගිහිලයට ස්කොල පෙන්න්න දව කරන්නද කියලාහනෝ ඒස්කොල අනිත් පිරිවෙලමයි යොංචි ගැන හොදාවදාානය ඉන්නන්නේ ජෝ ඉන්න තිොංශිවටුණ ලාසිකේෙමයි ජෝ යොංච දිහා බලාගෙනමයි ඉන්න ඒ විතරක් නෙවෙයි ඒයා ඉන්ටවල් එකේත් යොන්චි පස්සෙම යනවා. චෝාව දකිනවා යොන්චි පිටේ ඒක දේවල් ලියල කොලාලවල තියෙනවා. ඒයා ඒක ගලවෙල ගන්නකොට ඒක යොංචිට දැනනවා. එයා දක්කිෙනව ජාව් හගන්න හදපු කොල ටික. ඒ දෙන්න යමිඟඉන්නකොට යොංචි ගාවට ස්වවිමිින්ටීම එකේ නායකයක්තෙනවා. එය අදිනපු කුසලානිගුත්තරගෙන ඇවිල්ල යග ජග්‍රහණය ගැන කියනවා. ඒත් යොංචි ඒ ගණන් ගනින. ඊට පස්සේ ඔොංචි හනවා? ජෝගෙන් ඉස්කොලෙම්පනල කැලේට අන්ද කියලා ජෞත්තයක කමති වෙන්නන. ඊට පස්සේ ජාවෝහනවා යොංචිගෙන් මූව එකක් බලන්‍ය අන්ද කියලා. එත්තකට අට හොඳර අදරගන්න පුලුවන් හින්ද. ඒත්ඒක කිවට පස්සේ පේනවා යොංච කාලින් ෆොරස්ට කියලාති යන්න කැලේගෙට නෙවෙයි ඒක කෑමකඩයක් කියලා. ඊළඟ දවස්සේ කොරිඩෝය එක යොංචියනකොට එයාට ජාවෝ හම්බ වෙනවා එතකොට මෙ ජෝගෙන් අහනවා පලාසකෙන් පනිමුද කලෙදා වගේ ඒක ඇහු අනෙක් පිරිමිළමයි යොචිට කරදිර කරන්න පටනගන්න එක ජාව දක්කිනවා, ඊළඟට ජාවය කරදරකාය ඔක්කට ගහනවා. ඊළඟ ජාවෝය අන තුवाලත් ෙක් ම යොච කින් දවස පෙන්න්නපු කෑමකඩට. එතන යංචිත් තින්නවා. ඒ දෙන්න කකායින්නකොට ජාවෝ අනුව යොංචිගෙන් ඒට්ට එකට හන්න කියලා. ඒති යොංචි කියනවා කරදරකාරයක තවදරටත් ගණදිු කරන්න කැමති නෑ කියලා. ඒකෙන් ජාවෝ තේරුම් ගන්නම යොංචියාගේ ඉල්ලිමි ප්‍රක්ෂේප කලා කියලා. මොක දෙයක් නිත්තරම ප්‍රශ්නඇති කරන හින්දා. ඊට පස්සේ ජාවෝයොංචිට පොරන්දු වෙනවා? ආපහු එම ප්‍රශ්නයක් ඇතිවෙන්න වැඩකරන්නේ නැහැ කියලා. ඉතින් ජාවෝ එක්ක රන්ඩුන යුද කියනවා? එයායි ොංච එක් ෑම එකකායි ඉන්නවා. එයස් විමින්ටිම් එක නායක ඇක්කේ එඇතනට එෙනවා. ඒකට්ටේ කතා කරගන්නවා ජෝඩ බොදිලකින් ගහන්න එවුනාට යොංචි කියනව ඇය ජාවයි මේ දවස්සල ටේටින් කරමින් ඉන්න කියලා. ස්කොලිදි චාවඩ අදරනේ හැගේම ඇතිවෙලා ඉන්න. එයා යොචිගන්න හනවා? ලංචක එයා එක්ක ගන්න නවද කියලා ඒත් එයාල කකාඉන්නකොට එය එක්ක කරන්ඩුවෙන යූ චෝඩ කිරි පැකට්ටකින් ගහනවා එත්ෑකට මුකුත්ම කරන්නනෑ AI.4ොචට කලින් පොරන්දුවක් වුණ හිදා. පස්ස චෝට කරදර කරන්නා පුයූ, එයායට චැලචි කරනෝ ස්වීමමින් තරගයක් තියන්නන්න කියලා හැබයි ඒකෙන් යු දින්නොත් යොන්ච යායට කැමතික් කෙල කොයකිලෙල දෙන්නඕනි කලා කියනවා. ජෝයාගේ හොදමයාලුවන් යුද්ධවෙන්? රගිට හොඳට සූදානම් වෙනවා. ඊල්ළඟ දවස ොන්චි ජාවෝ දෙන්න ස්කූල් කට් කරල යනොට යාලා යන්නහිටපු කඩේද වහලතියන්නේ. ඒ දෙන්න එතනට වෙලා වාඩිවෙලාඉන්නවා. එයාලගේ තිීචඒ දෙන්නම අල්ගන්න කලින් එයාලේතින් දුවලයනම වැස්සෙම ජෝ යොංචි වයාගේ ගෙදර එක්ං යනම ඇඳම් වෙල දෙන්න ඕනෙහින්දා. ොஞ்சි ජෞාවගගේ කාම්රෙට ගීල එක තිෙනදේවල් බලබලන්න කොට දක්කිනවා? හංගල තිබ් පොතක් ඒක අතර තියන වැඩහිටයන්ට විතරක් බල සිදුස ෆිල්ම් ටික් ජෝය එක ගන්න හද්දිමේටික බිම වටෙනවා පස්සෙයා කියනවා ඒවයාගේ යාලුවන්ගේ වැටකක් කියලා. යියොංචගේ ඇඳුම්ටික වෙෙලුණනාට පස්සේ ජෝයාව කෙදරෙක්කක් යනවා. ඒ අතරතුර ජෝහනම ස්වමන් කොම්පිටෂන් එක ගැන හොමහාරි කොම්පිටෂ් එක දසෙනවා. එත්දායි උංචෙ සහ චැන් ෆැන්ක් ඒ යන ජයෝගේ යාලවා ජෞඩ් චියය කරනවා. කහොමහාහරියා අවාසරාවන්තලෙස චෝට දෙනන්න ැරි වෙනවා. මොකදයාට තර් කරන්න තිබ සවීමෙන්ටීම්ම එකකෙ චයාමෙන් එක හින්ද. ඒතන් නිියු ඒයා දෙන්න කියලා, ගොඩක් ලොකුකමින් ඉන්න. ඒ වුනාට එතනට යොංචි, යිස්ක්‍රම් දෙක කරංයවෙල්ලා? එකක් චාවෝට දෙනවා යුට වඩා ආඩම්බරෙන් ඉන්නවා යාලා යොන්චි චෞඩ සුපත්තනම දෙවනිය වනේකට යොන්චි චාවට ආරදධනා කරවා ීච්චකට යන්න ස්කුල්ලිව වෙලා. එයා බීච්චකේද චෝගගේ පින්තූරෙ කුත් අඳනවා එත්ත අලතනින් යන්න හද්දිම යොංචි තදින්ම ජාවෝ බදාගන්නවා ඔහු දකිනවා සුදුපාට කායකක් කියයාලා පස් කරගර යනවා ඊළඟ දවස ජාවෝ දකිනවා යොංච ස්කොලවෙල නෑ කියලා එයා ස්කෝලිවරවෙලා යොංචි ගෙදර යනම අස්ුල්ලාව නැතිහින්දා. එයා ඔොන්චිගේස්රහට ඇදී එතන ගොඩක් නිස්සේීමව දැකලා පුතුම වෙනවා. ඒ යොංචිගේ තාත්තා බීලවෙල්ලා යොංචිටයි අම්මටයි කරදර කරලා තියෙනවා කියලා. ජාව දැනගන්නවා. ජාවව දකින යොංචි එතනට ඇවිල්ලා එයට යන්න කියලා කියනවා. ජෝගොඩක් දුකින් ඉන්න මේඋුණදේට. ඒත් යට කරන්න දෙයක් නෑනේකට ඊළඟට ජාව යනුව නිදාගන්න. එත්තකොට යොංචි කල් කරලා කියවා. එයා ඉස්කෝලෙන්න් මාර වෙන්න හේතුව. ඒ අගේ තාත්තා? එයට අම්මටයි කරදර කරන හිදා. එය ඔක්කොම කියලා ෆෝර් එක තියෙනවා. ජෞවත එරුම් ගන්නවා යොංචිියයාවදාලේ අන්නහා දන්න කියලා. එයා වැස්සම යොංචිව හොයාගෙන අන්න පටන් ගන්නවා. අවස්සනවන්ත විදිහට ඒෝන්චිවගේ අම්මයි එත්ත කොටත් බස් එකගින් පිටත් වෙලායිඉවරයි. එයාට යොංචිව මගේ අරෙනවා. අවුරුතු දෙකට පස්සේ උපාධත් තරගෙන ජෝ ඉන්ටරනෙට් කැෆේක අයිතිකාරෙක් වෙලා ඉන්නවා. ඒ ගේම්ග බිස වෙලා ඉන්න වෙලා කෙත් නට නි ටේක ලක් න යා යාල න් න් ෝට නිසිටිය එක ඉන්න ලස්සන ැලම්මෙන්ගේ ෆොටස් පෙන්න්නනවා. ජයවොත්තයව ලබලයදදි ඒයා හම්මෙන් වගේ ඔංචිත්තන ඉන්නවා දකිනවා. අවුරුතු දෙකට පස්සේ ජාව යොංචුව හම්බ වෙලාතියක් හතා කරලවත් නෑ ඒක දැනගත්තර පසේ ජාවය ියුනිසිටියකටමයන්න හිතාගන්නවා. යා මහන්සි වෙලා පාඩම් කරලලා කොහොමහරි අවරුද්ධකට පස්සේ. ඒගේ යන්න දෙදස් නවේදේ ුනිසිටයකට එයනවා. එයාට යොන්චිවෙේදදි හම්බවෙනවා. එඒට ස්සයිනය කෙනෙක්විදියට එකෙනගන්නේ දැන් ටික දවසකට පස්ස ජාවෝ දැනගන්නවා? චිය කරන වැඩ සටහනකට යොංචි සභාගේ වෙන්න ඉන්නම කියලා. ජෞත්තේකට සහභාගේ වෙන්න ඉන්නේ. යෝොන්චි ඒවෙලාව කියන වෙනට බොයි ෆ්‍රෙන්න්් කෙනෙ ඉන්නවා කියලා ඒ තමයි චෙන්හාවූ එය තමයි ෆුට්බොල්ටීමමිගේ නායකයා ඒ හල ජාවෝගඩක් කනගාටි වෙන්නඉන්න මොකදේ අමාරුවෙන් යොංචි හොයාගත්තට දැන්නයට බොයි ෆරෙන්න් කෙනෙකුත් ඉන්නෙහින්. ැන් ැන්ටවඩක් තරහයනෝ ජාවෝ එක්ක ජෞද්ගොඩක් තරහෙන් ඉන්නන්නේ අ එක්ක. ඊළඟ දවස ජාවෝත් සිය කරන ටම්මෙට වෙලා ඉන්නවා. එයා ෆට්බෝල්ට මෙට සපෝට් කර ඉන්නේ. තරගේ ඉවර වෙලා ජෞාවදක්කිනවා යංචයාගේ බොයි ෆ්‍රරෙන්්ෙක් ඉන්නවා. ඇයටකඩක් කප්සට යනවා. පස්ස එතනට ජාවගේ යාලු ඇවිලයාගේ හිතසනසනවා චැන්ෆැංක්සාහ තවත්තයාගේ යාලුවත් දෙන්න ජාවට අන්ඩගහනවා නොරක විඩියෝස් බලන්නඉන්න. මොකද යාලා හදන්න ජෞෝගදුක නැතිකරවන්න. කොහොමහරේ යාලේවා බලන්න පටන් ගත්දිම? ොිස් නිධාරින් දෙන්නේ කැවිල්ලා ජාවෝවා ුංචවය අත්තරංගොට ගන්නවා. ජාවහර මේෙන් අක විීඩියෝ බලප හිද දොවත්තඩරගොට ගත්ත කියලා. டு පසි පොලිසි නිලධහරියක් කියවා, ඒවත් අඩගොට ගත්ත එක්කම හේතුව, ගෑැනුළම් එක්ටියයාගේ බොයි ්්‍රන්ட் පහරදීලා තියෙනවා. පොලසිේ හිතන්නේය මේ දෙන්න කියලා චෝටොඩක් ලැද්ජ හිතනවා. එයාගේ කටින්ම කලන්නේයට කියවුුණ දේවල්වැලට. කොෝමහරි මේ පොලිසිය වැරදි වැටහීමනිස්සා ඒ දෙන්න හිරකුඩුව ඇතුේ පැති දෙකට වෙලා ඉන්නවා. යාවෝ අහනවා යුංචිගෙන් කොහොමදේට බොල් ්‍රෙන්ු හම්බුණේ කියලා. යුංච කියනවයා පලවෙෙනයටට ියනිවි සිටි එකටාපු දවස කියලා. එයා බෝල්ෆ්‍රරෙන්් ගැන කියලා ජාවට කියනවා එදන්නට පහු යාලි වගේ ඉන්න පුුවන් කියලා. ජ් ගඩක් දුක්කින් උුණත්යකට කැමැති වෙනවා. එයට මතක් වෙනවයා මෙච්චරදවල් කළේ යුංචිය එකක් එකට ඉන්න නේද කියලා. කොමහර එයා දනගන්නව තව ටික දවසකින් යුංචිගේ උපන්දිනේනවා කියලා. එයා යංචට කතා කරනවා. ඒත්යාගේ හොඳම දවසි යුංචන්න අස්සනීපේ. ජෝ එයාව පුදුම කරන්න කියලා හිතාගෙන? ගිෙරි සදර්ශයක් පෙන්න්නනවා ඇගේස්රහට ඇවිල්ලා යුஞ்ச යාගේ බල්කන්නේ දන් එක බල සතුු වෙනවා. ඊළங்கு දවස ජාවට यන්ஞ்சගේ බෝයිफ් වෙනගල් කෙන එකකි ඉන්නව දැකලා ඒක යංචරගිහින් කියනවා. ඒවුුණට යුංచේ කිසි දෙයක් පිගන්න නෑ මොකදේයාගේ බෝයිफ්‍රෙන්න්ුොඩක් විස්වාස කරනවා. ඊර පස ජෝ! ஜිහවක ෆुட்பෝල් තර්ගකට යනවා. මොකදේකෙන් ජාව දින්නොත් එයා ஜිහවුට නිකම්මරෙද්ව වෙනහිදා. ඒකම ජාව තේරුම් ගන්නවා යංචගේ හැගින් වෙනස් කරන්න බෑ කියලා. ඊට පස්සේ යංචි වත්ජාවවා දෙන්නට දෙන්න එකනෙකා මුණගෙ හවුණනෑ. අවරුදු හයකට පස්සේ දෙදහස් පහලවේදි, ජාවෝයාගේ ස්වමින් කටයතු හොඳින් කරගෙන යනවා ඒ තරක්නව ඇහ ගල් ෆ්‍රෙන්න් කෙනෙකුත් දැන් ඉන්නවා. ඒළඟදස ජෝ ඇවිදන්නයනකොට දකිනවා යොංචිව මනුස්සේකෙක් ඇවිදන් යනවා. තව මිනිස්තුටිකුත් ඇතනට එෙනවා ජාව දනගන්නවයා මොඩල් කෙනෙක්විදයට වැඩකරනවා කියලා. කඩ කාලකින් හම්බන හින්දා? යා එකක ්‍රිං එකක් ගන්න කතා වෙනවා ඒ දෙන්නගේ අතීත ගැන කතා කරනකට පේනවා ජවෝ යුංචර තාමත් කැමැත්තිෙන් ඉන්න කියලා. ඒත්දැන් චාවට ගල් ෆ්‍රෙන්න්් කෙනෙක්කින්නවන ජෝ කැමති වෙන ුංචිව ශූටීන් කරන තනට ගහිදාන්න. ඒයාලෑන අතරම් මගේ යංචුර කකාල්ක් කෙනනවා ඒයාගේ අධ්‍යක්ෂ යංචි වෙනුවට වෙන මුදල් කෙනක් හොයන් තියෙන කියලා ඒකට යුංචර කොඩක් දුග හිතෙනවා ඒයාල එතතිරි නා පහු යනවා එක තැනකට ගියාමයාලගේ පරණමත්ත කළුත්වෙනවා. ඊට පස්ස ජාවෝ යුංචප කිස් කරන්න හදනවා ඒ ුන්චේ ප්‍රතික්ෂේප කරන්න. ඒ ජෝඩ ගල් ෆ්‍රෙන්න්් කෙනෙ කන්නෙන්ද. ඊළංගට ස්ුවවිමන් කොප්මිටිෂ එක කෙනනවා. ජෝ එකට යුංචිට අරාධනා කරනවා එකයට වැදකත්ම දවසක් කියලා. හොමහාහරි අවසනාවන්ත ලෙස එදාලකු කුණනාාටුවක් කෙනවා. තරගේ පටන් ගන්නවා ඒත් චෞට මතක් වෙනවා යිංච කුණනාටුවටහ වෙලා ඇත්ත කියලා. එයා අනවතරගේ අත්ත හැරල යංචව බේරගන්න ගුණාටුවෙන්. පස්සෙයාට ංචිව හම්බවෙනවාම කුණනාටුව මැද හරවෙලා ඉන්නවා. යුංචඔහෝ බදාගන්නවා ජාවෝ ඇට කියනවා ඒ ගල් ෆ්‍රරෙන්් එක තිබ සම්බන්ධි නැත්තුව කියලා එයාඒට කිසි දෙයක් නොක කියනවා තක්ගල තරගට යන්න කියලා ඒත් එතකොටම යංචිගෙන්ගෙට බොල්ඩ් එකක් වැටනවා ඇයව බේරගන්න ගීහින් චෞට තු ල වෙලා ය හස්පෙල් ඇත්මිට කරනවා ඊට පස්සේ කලින් ජාව ප්‍රශ්ණට යොච උත්තර දෙනවා. දෙදහස් පහලවේදී යංචව තේරෙනවා ආයතනයක ඩිස්සයිනය කෙනෙක් විදිහයට වැඩ කරන්න. ඒකම යොංචිසා ජාවෝ එකට ජීවත් වෙන්න තීරණය කරනවා. ඒ චාවට හොඳටම සනීප වෙනකා. එයා සනීපුනාට පස්සේ ස්වමින් කෝච් කෙනෙක් විහෙට වැඩ කරනවා. අවුෘද්ධකට පස්සේ දහස් දාසේදී? ඒ දෙන්න මංගලැඳම් තියෙන කඩයක් ඉස්සර හටකිහින්. යොංච චාවට මුද දෙකක් දෙනවා එක කඇගිලි දාගන්න කියලා. ඊළංද දෙෙදස්දාසේදී හොස්පිල්ල එකට යනවා? ඒ චෞට හොඳරම සනහිපත කියෙලා දැනගන්න. ඒ වෙලාවෙ ඩොක්ට කියනවා හුට දැන් හොඳයි කියලා. එවුනාට ඩොක්ට කියවා සම්පූර්ණව හොඳවඋනත් ඒයාට යාගේ රැකියාව විදියට ඇත්ලීට් කෙනෙක් වෙන්න බැවයි කියලා. ඒකට චෝටකට කප්සෙට් යනවා. කොහමහාරියෝන් ොහු එක් යන ඇඳුම් ගන්න කෙේ අමතක වෙන්න කියලා. යෝන්ච ඩිස්සයින් කරපු අදමක්ම දෙනවා හොටල්. ඒවෙලාවෙ ඇය කියනවා. ඇදැන් වැඩ කරන තැනින්නයට මිලාන් වලට කිය වරුදු දෙකක් ඉගෙනගන්න කිව්වා කියලා ජාවට එකටකඩක් දුක හිතරන මොකද දෙන්න්නට වෙන් වෙලා ජීවතේ. වෙන හින්ද. එවුනට ජෝ කියනවා යොංචිට ඇයට හිතන දෙයක් කරන්න කියලා ජවයා ආලුටිකා ම්බ වෙලා ්‍රංකක් දාාන ගමන් කතා කරනවා. ඒුනට ජාවෝ ඒ වෙලා විදි පිස්වුවන් වගේ ඒක දේවල් කියවනුවා. වාසනාවට වගේ ොචිත්තන ඉන්නවා. ඒට පස්සයා ජෝගෙදරෙක්න්න නවා. හේතුවඒවත් නද විදිට ොච ාවඩ ප්‍රපෝස් කරනවා ඒ ෝයගේ ප්‍රතික්ෂප කරනවා. ඒ අට ඔොබ් එකක් නැතිහින්දා. ඒකට යොංචටකොඩත් දුක හිතෙනවා. ඊළඟ දවිසි ොංචිගතතාත්ත මේ අනවා. මොල්ුවවුනත් ඒේවෙලාේ යොංචේ එක්ක ජෝ ඉන්නවා. කහොම හරි ජවෝ එලියටආපු වෙලාවක එත්තනනිටාපුයාගේ හොඳදමයාලුව චැන්ෆැෑන් එ අදැන් ඉ තත්වය ගැනහනවා. ඒයිතින් යා අලුවයයික් කියන දේවල් ලහං ඉන්නම යංච. චාව උත්සා කරන යකලින් කීපු දේවල් ියොචට තේරම් කරන්න. ඒත් අවසනාවන්තලෙ ොන් චේතන යනවා වැරදිවැටහීමක් එෙක්ක. ඒත් අත්වටික් මැහැරුණට පස්සේ අහවස ජාව යන යොංචිව හම්බ වෙන්න ඒය කියනවා යොංච මිලාන්වලල්ට කිහිගෙනකං ඉන්න කියලා ඒත් ඔොචෙහෝට සමව දෙන්නනෑ තවත් අවෞරුදු දෙකට පස්සේ දෙදස් විසි එකක්කේ දී ජෞ කුරුවරෙක් විදිට වැඩකරමින් ඉන්න හයිස්කූල් එකේ අයි කතාව පට ගත්තු තැනට යවා ඒක කියන ාවල? ම කියව කියවන්න ැනට. ඒල් මතියන්නේ යොංචිගේ වැඩින් ඉන්විටේෂන් එක. ඒකට ගොඩ කප්සිෙට්ටම ජාවට. එඒ හිතාගන්න එකට සහාගේ නොවීන්න. ජෝ යාලුවක් ලගුම් හලකට වෙලායින්න මාලුබාමින්. මුහද මදවුනත්වයා හිත හිතෙන්න යොංචි ගැන. එක පාරට මේ අයතනින් නගිටල යාලුවන්ගේෙන් උදවවිල්ලනවා, කොහමහර වෙඩින්නකට අන්නඕනි කියලා. ඒ ආදරේ කරිපු කෙනට සුපතන්න ඕන හිද. එයා මුහදට පැන පීනගැෙ හින්. වාහන පහොකරගෙන කායකින් හෝමහරි ොචිකි මුුණ බලන්න යනවා, ජෞාවයාගේ හැගේි මොක්කුම යට පත් කර සතුරටෙන් යොංචිදිහා බලාගෙන ඉන්නවා, මොකදයාගේ ගොඩක් වෙනස්වීම් වලට යොංචි හේතුන්න හිදා. පස්ස ජාව සතුටින් නැතනින් යනවා මොකදේ ආදරේකර පු යොංචි තැන් සතුටින්නිසා.